අපි හිතනවා රාජ්‍ය නිලධාරියෙක් හැටියට රජයේ මුද්‍රණාධිපතිතුමිය කටයුතු කරන්න ඕන අපේ රටේ ජනතාව වෙනුවෙන්. මොකද මේ වෙලාවේ මුළු රටක්ම බලාපොරොත්තු ඉන්නවා මේ පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් නියමිත පරිදි පවත්වයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවශ්‍ය කරන අවකාශය ලබා දීලා තියෙනවා මැතිවරණ කොමිසමට. ඒ නිසා දැන් රජයේ මුද්‍රණාලය කළ යුතුව තියෙන්නේ ඊට අවශ්‍යව මැතිවරණ කොමිසමට අනුව කටයුතු කරන එක. මොකද මැතිවරණ කොමිසමේ කටයුතු වලට බාධා වෙන ආකාරයට කටයුතු කිරීම දඬුවම් ලබන්න පුළුවන් වරදක්. එතකොට රජයේ මුද්‍රණාලාධිපතිතුමිය අපිට ආරංචි හැටියට ජනාධිපති මන්දිරයට කැඳවලා තියෙනවා. කැඳවලා කරපු බලපෑමක් මේ තියෙන්නේ. මොකක් වුණත් එතුමිය වග කියන්නේ මේ රටේ ජනතාවට. එතුමිය පරිලගන්නේ මේ රටේ ජනතාවගෙන්. දැන් මේ මැතිවරණයට වැඩිම වියදම දැන් දරලා ඉවරයි. ඇත්තට ගත්තොත් එහෙම වියදම් ප්‍රශ්නයක් නම් මේ තියෙන්නේ, සල්ලි නැති ප්‍රශ්නයක් නම් මේ තියෙන්නේ. දැන් වැඩි කොටස වියදම් කරලා ඉවරයි දැන්. දැන් තියෙන්නේ මැතිවරණ දිනේ කටයුතු කරන්න. දැන් තැපැල් ඡන්ද මුද්‍රණය කරන්න තියෙන්නේ. මුද්‍රණ කටයුතු ආරම්භ කරලා අතරමඟ නැවැත්තුවා කියන්නේ අනිවාර්ය බලපෑමකට ලක් වෙලා තියෙන්නේ. අපි කියන්නේ එතුමියට මේ බලපෑම වලින් තොරව මහජනතාව වෙනුවෙන් මේ ඡන්දේ පවත්වන්න කටයුතු කරන්න මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලා හිටන්නේ. එතුමිය කැඳවලා අනිවාර්යෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. මොකද මේ වෙලාවේ මැතිවරණ කොමිසම තමයි මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. අපි දන්නවා රජයේ මුද්‍රණාලයේ අපි හොයලා බැලුවා අනිත් මුද්‍රණ කටයුතු මුකුත් නවත්තලා නැහැ. ඒතර මැතිවරණයට බැලට් පේපර් තියෙනවා. ඒ සඳහා විශේෂ කාර්ය මණ්ඩලයකුත් වෙනම ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයට පඩි ගෙවන්නේ මේ වැඩේ කරන වෙලාවට අපි ප්‍රෙස් එකකින් පෝස්ටර් ගහ ගන්න වගේ නෙමෙයි. අපි පෝස්ටර් ගහගත්තත් අපි ගෙවන්නේ පස්සේනේ. එතකොට රජයේ මුද්‍රණාලේ පඩි ගෙවන්නේ කොහොමත් පස්සේ. මාසි පඩි ඒගොල්ලෝ කොහොමද ජීවන? අතිකාල දීමනා කොහොමද ජීවන? එතකොට තින්තක් තියෙනවා නම්, කොලක් තියෙනවා නම්, වෙනත් මුද්‍රණ කටයුතුත් මේ වෙලාවේ කරමින් තියෙනවා නම් අනිත් දේවල් අතර කළ නැහැ. දැන් රජයේ මුද්‍රණාලේ වහලා නැහැනේ. සේවකයෝ වැඩට යනවානේ. එතකොට මේ මැතිවරණ ඡන්ද පත්‍රිකාව විතරක් print කරන්න බැරි වෙන්නේ මොකද? මො රටේ අනිත් කටයුතු ඔක්කොම නතර වෙලාද දැන්? එහෙනම් ආණ්ඩුවට සල්ලි නැත්නම් අනිත් කටයුතු නවත් දෙන්න එපා. මුදල් අමාත්‍යාංශයට සේවක වැඩට යන්න නැතුව තියෙන්න ඕන. හමුදා පොලිසිය වැඩ නතර වෙලා තියෙන්න ඕන. අනිත් ඔක්කොම නතර වෙලා තියෙන්න එපා. ඔක්කොම නතර වෙලා නැහැ. ආණ්ඩුව කියන්නේ බයි හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ විශ්වාසයට ගියවන්න බෑ දැන් කියලා. ඒ වෙන කිසිදු රජයේ කටයුත්තක් නතර නොවි. දැන් මේක විතරක් නතර වෙන්නේ කොහොමද? අඩුතර මුද්‍රණාලේ වෙන මුද්‍රණය කරන දේවල් අතර ඉලක් නැතුව කල්පනා කරලා බලන්නකෝ. තින්තක් තියෙනවා නම්, කොලක් තියෙනවා නම්, සේවකියොත් ඉන්නවා නම් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ බලපෑම. රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඒක හින්දා අපි මුද්‍රණාධිපතිතුමිය කියන අහන්නේ ඔතුමිය පිළිගන්නත් එපා. මොකද එතුමිය දැන් පිළිගන්න ඕන ජනාධිපතිගේ නියෝගේ නෙමෙයි. එතුමිය පිළිගන්න ඕන මැතිවරණ කොමිසමේ කියන දේ. මැතිවරණ කොමිසම එතුමියට දැනුම් දීලා තියෙනනම් මුද්‍රණ කටයුතු කරන්න කියලා එතුමිය කරන්න ඕනේ ඒක. ඒක නොකරන එක අපි හිතනවා මැතිවරණ කොමිසමේ බලතල වලට බලපෑම් කිරීමක්. එය අනිවාර්යෙන් දඬුවම් ලබන්න ඕන කටයුත්තක්. මේකදී රජයේ මුද්‍රණාලාධිපතිතුමිය දඬුවම් ලබන එකක් විතරක් නෙමෙයි වෙන්නේ, රටේ ජනතාවගේ අවමානයට ලක් වෙනවා. එතුමියත් පාරේ බැහැලා යන්න ඕන. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා එතුමියගෙන්. මේ රටේ සාධාරණ මැතිවරණයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා කරන්න එපා. බාධා කරන්න එපා. එතුමියට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කියන්න රටට. මාධ්‍යට කියන්න. මේ රටේ එතුමිය වෙනුවෙන් දහස් ගාණක්, දසදහස් ගාණක්, ලක්ෂ ගාණක් ජනතාව එතකොට ඉඳීවි. ඒ නිසා අපි එතුමියට කියන කිසිදු බලපෑමකට ලක් නොවි මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය අවකාශය හදලා දෙන්න, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න, තියෙන බලපෑම මොකද්ද කියලා කියන්න. එතුමියට අර හිටපු මැතිවරණ කොමසාරිස්තුමාට තියෙන ආතතිය තියෙනවා නම් අපිට දැම්ම කියන්න. විශ්‍රාම ගියාට පස්සේ කියන්න එපා. දැම්ම කියන්නේ යාතතියට උත්තර උදව් කරන්න අපිට පුළුවන්.